ුවන් සරණයි ආදරණීය පොඩිහායමුදුරුවණේ සිිල්මැනිවරණනි ඒවාගේ ම අප දුවේ පුතේ අදදින අප කතා කරන්න බලාපොත්තු වෙන්නේ මේ ඩDPී ඉඩියෝකේෂන් පරිවෙන්ට්නා ලිකා වහරහා පිරිවන දෙවන ශ්‍රණීයේ සංස්කෘත පෙළපොතේ දෙවැනි පාඩම පොඩි හා මුදුරුව දරුවන් සලුදනා ිගෙනගෙන තියෙනව දැම් පළවෙනි පාඩම පලවෙනි පාඩිමේදී අපි කතා කරා සංස්කෘත දේවනාගරේ අක්ෂරමාලා පිළිබඳව. ය අක්ෂරමාලාාව එකෙන ගනිෙද්දී අපි ස්වරකොටසක් සහ ව්‍යන්ජන කොටසක් කියලා කොටස් දෙකක් ඉගෙනගත්තා. අපි ඒ කොටස් දෙකෙන් පළවෙනි කොටස තමයි දෙවන පාඩම හැටියට අපිට දීලතියෙන්නේ. ස්වර ප්‍රබේද හඳුනා ගනිමු. ස්වරක්ෂරා අප පිගෙන ගත්තා දැන් අපි කතා කරන්නේ, මෙ ස්ර අක්ෂරවල ප්‍රබේද එහෙමත් නැත්තන් එහි තියෙන අනු කොටස් කුඩා කොටස් මොනවද කියනෙක තම්ම අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්න. තැන් බලම්පොඩිහාන්දුරන අපි කතා කරපු කාරණාවක් නැවත මතක් කරලා වෙනත් අක්ෂරයක උපකාරයක් නොමැතිව. තනි තනිව උච්චාරණය කළ හැකියකුරු ස්වර නම් වේ. දැ පොඩිහාන්දුරුව ස්රා කුරුඉගෙනගෙන තියෙනවා. දැඟඔන්න කියලා තියනවා වෙනත් අක්ෂරයක උපකාරයක් නොමැතිව. ඔන්න ස්ොරාක්ෂල කියන්නේ මොකක්ද කියලා අපිට විශේෂයක් කරල දක්කල තියෙනවා තවත් අකුරක උපකාරයක් නැතිව. ඒක කියන්නේ මේකට අපි තවත් නවක් භාවිතා කරල තියෙනවා පණකුරු ප්‍රානාක්ෂර. ඒක කියන්නේ මේ අකුරුවට පණ තියෙනවා. පණ නැති අකුරකට පණ දෙන්නක් පුළුවන් මේ අකුරු හරහා. ේ පොඩිහ දර දන්න ්‍යජනාකුරක් කියන්න පණන නැති අකුරා, ගාත්‍ර අක්ෂරයක් ඉතින් ව්‍යන්ජනාකුරකට පණ දෙන්න තියෙන අකුරුටික තමයි මෙන් මේ ස්ොරාකුරු. අන්න ඒ නිසා තමයි, වෙනත් අක්ෂරයක උපකාරයක් නොමැතිව, තනිව ච්චාරණය කරන්න පුළුවන් අකු හැටියට මේ සොරාක්ෂර හඳුනල තියෙන්නේ. සොරක්ෂ්‍ර මා ලාේ ප්‍රේද පිළිබඳ තුොරතුරු මෙහිදී ඔබට හඳුනාගනීමට හැකිවනු ඇත ඔන්න පාඩම හඳුනාාදීල තියනවා. සොරාක්ෂරමාලාාවේ තියෙන ප්‍රබේද මොනවද, ඒවා කොහොමද බෙදී තියෙන්නේෙ කියලා මෙන්න මේ පාඩ මේද්‍ය අපපිට ැනගන්න පුළුවන්. එහනඟවයි පුඩිහඳදුනේ බලමු මොනමදම මේ ප්‍රබේධ කියලලා. ඔන ප්‍රබේද බලන්න කලින් අපිට දීල තියෙනවා සම්පූර්ණ සොර අක්ෂරටික. රක්ෂ හතරක්තියෙනවවා සංස්කෘත සර දාාහතරකි. පොඩිහාන්දුුරු දැන් හොඳට මතකයක් තියනෙනවා පළවිනිශ්‍රේණයේදීත් ඉගෙන ගෙන තියෙනවා ඒවාගේම දෙවිනිස්ශ්‍රීණයත් පලවෙනි පාඩමේදී අපි මිනිමේ කකෘික ගෙන ත්තා. අපි නවතමතක් කිරීමක් හැටියට එසරක්ෂර ික කියවල බලමු. Aව. ඉතාමත්ම පැදිලි පොිහන්දුර දෙද මතක්න ඇති කලින් ිගෙන ගත්ත පාඩක් අනුව අපි කොහොමද ස්ොරාක්ෂර ඉගෙන ගත්ත කියලා. දැන් මේ ස්ොරාක්ෂර ගැන කතා කරද්දී. අපි මේ පාඩ මේේදී බලාපොරොත්තු වෙන්නේස්ර ප්‍රබේද මින් මේ අකුරු දාහතර මොනවද බෙදල තියෙන්නේ කොටස් වලට අනු කොටස් වලට බෙදල තියෙනවා ඒ කොටස් මොනොවද කියලා අපි කතා කරමු. සංස්කෘත්ත භාෂාවය ස්වර මාලාව කොටස් දෙකකට බෙදා දයක්විය හැකිය. පොඩි හාන්දුරන්නේ දරුවන අපේ පුංචි මෑනිවරුණ බලන්න මේක දීල තියෙනවා ස්වර අකුරු දාහතරක් තියෙනවා ඒ දාහතර කොටස් දෙකකට බෙදලතියනෝ ප්‍රධාන වශයෙන්. අපි අන්නේ කොටස්තික පිළිබඳව තමයි අද මේ පාඩමතුලදී කතා කරන්න බලාබොරොත්තු වෙන්න. න පළවෙනි කොටස දීල තියෙනවා හස්ව පළවෙනි කොටසමකදද හරස්ව ඒ වගේම දෙවැනි කොටස තමයි දීර්ග. මේක පොඩිහාන්දුරු අහලක් ඇති සමහර විටට. හරි අපි කතා කරමු හරස්ව මේක පොඩ්ඩක් උච්චාරණයකාද ටිකක් අමාරුයි රයන්න තමයි කියවෙන්නේ. මෙතන රයන්න අපිට කියවනාට මෙතන තියන්නේ හයන්නට රකාරාන්සය දාලා. රස්ව කියලා උච්චාරණය කරන්න පොඩිහාාඳදුරු පුරදු වෙන්න ඕන. ඒවගේම දෙවිනි කොටස දීල තියෙනවා දීර්ග නම දක්ව තේරන්න පොිාදුරුවන්ට මොකදයක තියෙන්නේ කියලා. දීර්ග දිග කියනද හසක්කතන දීල තියෙනවා. ඩි හඳරන දුවනේ දැන් අපි කතා කරමු ස්ොර අක්ෂරමාලාාවේ පළවෙනි කොටස. පළවෙනි ප්‍රබේදය මොකක්ද කියලා අපි කිවනේ ප්‍රබේද දෙකක් තියෙනවා කියලා අන්නේ ප්‍රබේද දෙකෙන් පළවෙනියක තමයි රස්ව කියලා කියන්නේ. දෙගෙන ගත්ත රස්ව කියක කියන්නේ කොහොමද කියලා වන රස්ව. අපි බල මුකදමි රස්ව කියලා කියන්නේ හඳුන්න්නල යෙන කොහොමද කියලා. උච්චාරණයේදී ඇදී නොක කියවෙන එකමාත්‍රාවක් ඇතිස්වර අක්ෂර රස්ව නම්වී. ෙන කියන්නේ උච්චාරණයේදී ඇදී නො කියවෙන උචචාණය කරනවා කියන්නේ අපි අකුරක් ශब්ද කරනවා අකුරක් කියවනවා අකරක් කියවන කට අකරක් ශब්දධ කරනකොට ඇදී නො කියවෙන ඇදලා කියන්නේ නෑ තිහෙන එක මාत्र්‍රාවක් ඇතිමකම එක මාත්‍රාවක් කියලා කියන්නේ අදින්නित නෑ එක माතत्रාවයි තියෙන්න්නේ මාත්‍රාවක් කියෙකට මං උදාහරණ ැටියට ගන්න පොරිිහාදුරට දෙන්න උපදෙසක්. ඇහිපිය ගහන මොහොතක්. මාත්‍රාවක් කියක දැනට හිතා ගන්න ඇසිපිය හෙලන මොහොතක් එක මාත්‍රාවක් හැටියට. එතකොට මෙන්න මේ ස්ොරාකුරු වලට මොනවද මේ සොර රස්ව රස්ව සොර එක මාත්‍රාවයි තියන්නේ ඇහිපිය ගහන මොහොතක් ඇතුළේ කාකුරක් කියවන්න ඕන. බලමු අපිහෙම කියවන්න පුළුවන්ද කියලා.. පලවිනිකර ඒවා එතකොට එක මාත්‍රාවයිගගේ ඇහිපිය ගහන මහතක අපිට කියවන්න පුළුවන් ඊළඟකුර E ඒකත් අපට ඇදල කියන්න ඕන නෑ සිපිය ගහන මොහොතක් එක මාත්‍රාවකින් අපට ඒකුරත් ශබ්ද කරන්න පුළුවන් තුංග නිියකුර u ඒවාගේ මහතරවිනියකෘතම ්‍ර ඒගන පස්සනයකුර ඉලු එතකොට පොඩිහාඳරන තේරෙනම ඇති මෙනි රස්ව කියන සොර අකුරු කීයක් තියනවද. ඔ අප කතා කර සොර අක්ෂර් මාලාවේ ප්‍රධානවසය කොටස් දෙකක් තියනවා. ඒ කොටස් දෙකින් පළවෙනිියක තමයි හරස්ව කියන්නේ රස්ව අකුරු පහප්තියනවා. රස්වාකුරු පහපතියනවා එතකොට ඔක්කොම සොරදාහතරයි සොරදාහතරෙන් රස්ව එහම නැත්නම් ඇදී නොකය වෙන. එක් මාත්‍රාවක් ඇති අකුරු. රස්ව අකුරු. හරි හොඳයි පොඩිහාන්දුරට පැදිලිවන්න ඇති කියලා තනවා ඉතින් ඒවාගේ අපි දෙවැනි කොටස ගැන කතා කරමු සොර අක්ෂර මාලාවේ දෙවැනි ප්‍රබේදය දෙවනි ප්‍රබේදය හැදි දක්වල යෙනෙ දීර්ග. එතකොට රස්වාකුරු ඉගනගත් අපේ පොඩිහාන්දුුරුවන්ටමින් අම කියන කොටම තේරෙනව ඇති ඒක තියෙන විශේෂත්වය මොකක්ද කියලා. රස්ව කියන්නේ කෙටි දීර්ග කියන්නේ දිග. ට මේ රස්සාකුරුවට වැඩිය මේ අකෘටිකක් දිගින් වැඩිය ඇති කියලා හිතෙනවා. බලමු අපි ඒ කතාව ඇත්තද කියලා. ඔන්න ඇදී නොක කියවෙන. ඇදිලා කියවෙන්නේ. දැන් අපි සෙල්ල කතා කරහා උච්චාරණයේදී ඇද නොකිය වෙන. ඇදිල කියවෙන්නේ නෑ. ද මේ දෙවැනි ප්‍රබේධයක් කතා කරන්නකොට අපි කියනවා ඇදිලා කියවෙන්නේ. නේද. එතකොට තවත් එයක් කියනවා. මාත්‍රා දෙකක් ඇති. දෙැඟවිි මාත්‍රාව කියනක මොක්කද කියලා දන්නවා ඇසිපියය හෙලෙන මොහොතක් තමයි. අපි මාත්‍රා එකක් කියල ගත්තේ එතකොට මෙතන තියෙනවා මාත්‍ර දෙකක්. එතකොට ඇහිපිය ගහන මොහොතවල් දෙකක් ඕන මෙන්න මේ අකුරක් උච්චාරණය කරන්න. මේ අකුරක් ශබ්ද කරන්න මේ අකුරක් කියවන්න. බලමු අපි එහ මාත්‍රා දෙකක් ඇසිපිය ගහන මොහොතවල් දෙකක් ගත වෙනවද මේ අකුරක් කියවන්න කියලා. උන රස්වාකුරක් අපිකෙව්වා ආ කියලා. ඉතාම කෙටිව. තවට දීර්ගාකරක් කියනවා ආ කියනකොට එක මාත්‍රාවයි ආ කියලා. ඇදලා කියවනකොට මාත්‍රා දෙකක් ගත වෙනවා ඒක නිසා මේ අකුරු වලට අපි කියනවා දීර්ග අකුරු කියලා. ඔන්න එ දීර්ග අකුරු නවයක් තියෙනවා. අක්ෂර මාලාවේ අක්ෂරධහතරෙන් පහක් හරස්වවල්ට් අයින් කරාම ඉතුරු කොටස තමයි දීර්ග හැටියට නම් කරලා තියෙන්න්නේ. ආEලඒයිව මෙන්න මේ අක්ෂර නවය දීර්ග කියලා මේ පාඩමේද අපට හඳුන් වාදීලා තියනවා ඉතින් දැම් පොඩිහදුරන්ට තේරෙනව ඇති වැටහෙන්න්න ඇති ස්ොර අක්ෂරමාලාවේ අපි සංස්කෘත දේවනාග්‍රය යක්ක්ෂ්‍ර මාලාගෙන කතාගරද්දිී. ප්‍රධාන වශය අපි කොටස් දෙක ගෙනගත්තා පළවෙනි පාඩමේදී ස්වර සහ දීර්ග කියලා ඉතින් එකේ ස්වර අක්ෂරමාලාවේ අක්ෂර දාහතරක් තියෙනවා අන්නේ අක්ෂර දාහතරේ කොටස් දෙකක් තියෙනවා. රස්ව සහ දීර්ග කියලා අපි මේ දැන් මේ පාඩම තුළදී අන්නේ රස්ස කොටසත් දීර්ග කොටසත් පිළිබඳව ඉතාමත් මැනවින් එකනගත්තා. ුණ පොඩිහාන්තරන්ට තියෙනවා අභ්‍යාසයක් කරන්න. ජනට ඉගනගත්ත පාඩමේ එමත් නත්තං ස්වර ප්‍රබේද පාඩමේ අභ්‍යාසය තියෙනව දෙකේ පළවෙනි අ්‍යාසය දේවනාගරී අක්ෂර්මාලාවට අයත් සියලු ස්වර අක්ෂර පිළිවලින් ලියන්න ේ වනාගර යක්ක්ෂර්මාලාාව පොඩිහාන්දුරුව දන්නව දේවනාගරයේ කියන්න මොනවද සංස්කෘත ක්ෂ්‍රමාලාාවට මතමයි, දේවනාගර යක්ක්ෂ්‍රර්මාලාාව කියල හඳුන් වන්නේ. ඉතින් මේ දේවනාගර යක්ක්ෂ්‍රර්මාලාාවට අයත් සියලු ස්වරක්ෂර ස්වරක්ර දාහතරක්තියනව කියල දන්නවා ඒ දාහතර ලියන්නාත් දන්නවා. ඉතින් අපේ අක්ෂ්‍රමාලාවේ ප්‍රමේදදයකුත් මේ අවස්ථාව විදිීගන ගත්තා. ඉතින් දේවනාගර මාලා අක්ෂර්මාලාව ස්වර. පිවෙනිින් ලියන්න්න ඕන. එහිදී තවත්ව දහසක් තීර තිර මෙහිදී සිංහල පාලි යක්ක්ෂ්‍ර මාලාවල ස්ර සමග සසදන්න දේවනාග්‍ර යක්ක්ෂ්‍රමාලා සොරකෘටික තෝර ගැෙන පිවිනිින් ලියන්න ඕන ඒ ලියලා ඒ ස්රහිෙන් ඒ අකුරුුවලට ගැලපෙන ආකාරෙන් සිංහල සහ පාලි යක්ක්ෂ්‍ර මාලාවල ස්ර ගලපන්න ඕන.ම පොඩිහාදුරුවන්ට කියල දෙන්න කොහොමද කරන්න කියලා. දේවනාගරී අක්ෂර්මාලාවේ සොරාක්ෂර සංස්කෘති සර කළ මලියන්නම් සංස්කෘත ඒවාගේම පාලි මෙනම භාෂා තුනේම සොරක්ෂ ගලපන්න කියලා තමයි කියන්නේ අපි සංස්කෘත භාෂාව ස්ොර අක්ෂරටික මම කටියෙන් ලිය අන්නමන් සම්පූර්ණ ලියන්න මොනිිහන්ඳරට අදහසක් ගණම අභ්‍යාසයක් නිසා අදහසක් ගන්නමං අකුරු කීපයක් විතරක් ලියල පෙන්න්නන්නම්. දැ මෙනම අක්ෂර දෙකට ගැලපෙන පාලික්ෂණ තියනවද බලමු පාලික්ෂරත් තියනවා එතකුට සිංහල භාෂාව සිංහල භාෂාවත් ඒ යක්ක්ෂණ දෙකම තියනවා එතකොට මං මෙතැඩින් එහාට ලියන් නෑ පොඩි අදහසක් විතරක් දෙන්නම් පොඩි හතදුුට අභ්‍යාශය කරන්න ඕොන්න නිසා සිංහල භාෂාවේ මොකද්ද මීළඟට එන අක්ෂරය ආඇ ඇයන්නක් ඇයන්නක් තියනවා. එතකොට පාලිභාෂාවේ අයන්ම සහ ආයන්න ළඟට එන්නේ එතකොට සංස්කෘති භාෂාවේ ආ දෙකළඟට එන්නේ ඊඊ එතකොට සිංහලභාෂාවේ ඇ ඇ කියල ශබ්ද දෙකක් ඊළඟට තියෙනවා නමුත් සංස්කෘතභාෂාවේ හෝ පාලිභාෂාවේ සවර අක් ගොරු තුළ මෙන්න මේ අකුරු දෙකර දක්නට ලැබෙන්න්නේ නෑ. ට පොඩිහාන්දුරන්ට, අදහසක් ගන්න පුළුවන් විදියටමං කෙටියෙන් කියලා දුන්න. කොහොමද සංස්කෘත පාලි සහසිංහල කියන අක්ෂර මාලාවල සොර අකුරුවල වෙනස කොහොමද වටහාගන්න කියලා. හරි අපි බලමු දෙකේ අ්‍යාසය දෙවැනි කොට සතම ගද්ද තියන්න කියලා. සරවලට අදාලව. සරවලින් පටන්ගන්නා කියලා විශේෂීෙන් දක්කල තියෙනවා සංස්කෘත වච්චන දෙක ැගින් එකතතු කරන්න අප පොිහාන්දුරන්ට පුළුවන් ඔයාගේ පෙලපොත තියෙනවා පාටමාලා ගන්තය තියෙනවා. ඒවගේම තව සංස්කෘත පොත්තියනවා ඒමැත්තං එක වසේ පෙළ පොතිඉල්ල ගන්නත් පුළුවන් වැඩි හිටේ සහෝදර හාමුදුරුවන්ගේ පෙළ පොත්තිඉල්ලගෙන. මෙ මේ ස්ොරාකුරුවලින් ස්ොරාකුරුවලින් පටන්ගන්නා සංස්කෘත වචන දෙක බැගින් එකතු කරන්න. ඕනෑ තරන්තියෙනවා අයන්නෙන් පටන්ගන්න ආයන්නෙන් පටන්ගන්න ඒවාගේම අනිත් ස්ොරවලින් පටන්ගන්න වච්චන හොයන්න පුළුවන්. කොට අපි මතගතියාගන්න ඕන මේ අපි ගෙනගත්तेේ ස්වර ප්‍රබේද. එතකොට රස්සරවලෙන් පටගන්නා වචන හොයන්න ඕන. ඒවාගේ දීර්ගසරවලින් පටගන්නා වචන හොයන්න ඕන. ඉතින් මේ පොඩි හාන්දුරුව කල්පනාකාරීව තවත් පුොත් ගුඩාක් බලලා පොත් පරිශීරණය කරලා මෙන් මේ සවරවලින් පටන්ගන්නා වචන හොයන්න උත්සාහ කරන්න. In, sesh, ො දෙකේ දෙක අ්‍යාසේ තියෙනවා ඉළඟට පඩිහාන්දරුවන්ට මෙනම අපිගෙන ගත්ත පාඩමේම දෙකේ දෙවැනි අභ්‍යාසය පහත සඳහන් වචන දේවනාගරි අකරෙං ලියන්න. දේවනාගරි යකරු කියනක දන්නවා සංස්කෘතකරුවලටමත් තමයින් අපි දවනාගරය කියලා කියන්නේ. මෙන්නම දීල තියන වචන. වචනවල තේරුමත් දීල තියෙනවා. අගද කියල දීල තියෙනවා. ඉති මෙනම අගද කියන වචනය. සංස්කෘතා කරෙන් එහෙමත් නත්තන් දේවනාගරයක්කුරෙන් මෙ මේ විදිට ලියන්න අයි තියෙන්න්නේ. මෙන මේ ආකාරෙන් මේ ඉදිරිියෙන් හැම වචනයක්ම ලියන්න නැතකොට පොඩි හඳරට දැනගන්න පුළුවන් මේ ගොඩක් වචන පටන් අරන්තියෙන්නේ සොර අකුරකින්. රස්වසර තියෙනවා දීර්ග සවරතියෙනවා අන්නවා අඳුන ගනිමෙන් මේ වචචනවල තේරු මදල යනවා ේරුම් මතග තියාගන්නය ගොඩාක් වන සංස්කෘති භාාව ඉගෙනගන්න අපේ පොඩිහාන්දුරුවෝ පංචිමයැණින් වහන්සේලා ද්වාදරුවන් හැටියට සංස්කෘති භාෂාව ගෙන ගනිති මදගතියා ගන්න ඕන කාරණාවක් තමයි සංස්කෘත වච්චන වගේම තේරුමත් මතගතියාගන්න ඕන එහ මතකතියා ගැනීම තුළින් පොඩිහාන්දුරුවට ඉක්මනින් සංස්කෘති භාෂාව ඉගැෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං මේ අභ්‍යාසය දිගින්දිගට කරණ යානනෑ ොඩිහන්දුරට කරන්න ඉඩදීලා මංම කරණාකාරය තමයි කියල දුන්නේ මෙන්න මේ තියෙන වච්චනයම සංස්කෘතාකුරෙන්, දෙේවනාගර යක්ෂණ භාවිතා කරමින් ලියන්න තමයි තියන්නේ ඒ අභ්‍යාසය තුළදී. ඒවාගේම එහි දෙවන කොට සැහැටට දීලා තියෙනවා පහත් සඳහන් වචන සිංහල අකුරෙං ලියන්න දැන් ඉස්සෙල්ලා කොටස අපි කරේ, සිංහලකුරෙන්දී පපුවචන දේවනාගරරි යක්ක්ෂරමාලා භාවිතා කරමින් සංස්කෘතාකරු භාවිතා කරමින් අපි ලියව්වා දැන් අපිට කරන්න තියන්නේ සංස්කෘතා කරෙන් එමත් නැත්තන් දේවනාගර යක්ක්ෂරවරින්දී පුවචචන සිංහලකරු භාවිතා කරමින් ලියන්න. දැම් මේ තියෙනවා නර සංස්කෘතා කරෙන් තියෙනවා නර කියලා අපිට තියන්නේ සිංහලාකුරෙන් නර කියලා ලියන්න. මෙන්න මේ වගේ. මේ හැමවච්චනයක්ම සේලුම වචන දේවනා කරයක්කර සිංහලකරුවට පරිවර්තනය කර ලියන්න තියනන්නේඒතකට අපිට බලාගන්න පුළුවන් පොඩි හාමුදුුව කොච්චර දුරට දේවනාගරයක්කුරු අඳුනාගෙන තියනවද කොච්චර මතකයේ තියනවද කියලා. මේ අභ්‍යාසය තුළින් අපිට බලාගන්න පුළුවන්. ඒවගේ පොිාතුන අයට පරවෙණ කොටසේ වගේ එ මේ කොටසසිදී සංස්කෘත වච්චනවල තේරුම් දීර තියනව සිංහලින්. පාඩන් කරන්න පොිහාන්දුර හැටියට මේ වචන කීපයක් හෝ මතගතියාගන්න වනං දවසකට බොහෝම වටින සංස්කෘති භාෂාව එකෙන ගන්නන පොඩිහාන්දුර හැටියට ඉතාමත් දක්ෂ පොඩිහාන්දුර කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් මෙ මේ වචන ලීවීමෙන් සහ කටපාඩම් කළ මතගතියා ගැනීම තුළින් විභාගයක් ලියන්න ගියාම රචනාවක් ලියන්න ගියාම වෙනමක් को සංස්කෘ දෙයක් පිළිබඳ කටයුතු කරන්න ගියාන් පස්සේ මේ සංස්කෘත වචන කිය එක ඉතාමත් වැද ගත් අන්නේ කාරණාවත් හොඳින් මතක තියාගෙන අපි බලමු ඊළඟට මොගද කරන්න තියෙන කියලා සංස්කෘති අක්ෂරමාලාේ ස්ොර ප්‍රබේධයන් සහ ඊට අදාළ අක්ෂර වගුගතකොට දක්වන්න. මෙින මේක පොඩි අදහස්කු දීලා යෙන ගුරුවරයාගේ උපදෙස් අනුගමනය කරන්න කියලා. දැන් එතකොට මම කරන්න නෑ ඒ තිබුණට සංස්කෘත් අක්ෂරමාලාවේ සවර ප්‍රබේදයන් සහ ඊට අදාළ අක්ෂර දැන් අපි මේ පාඩ මුල්ලදිම කතා කරා. ොඩිහන්ඳරන්නේ අපි කතා කලා ස්ොරක්ෂ මාලාාවේ කොටස් දෙකක් තියෙනවා ප්‍රශ්වසර සහ දීර්ගසවර කියලා, ප්‍රශ්වසරාකුරු, පහක්තියෙනවා දීර්ගසරාකුරු නවයක් තියෙනවා. ඒවට ඇති මාතරාගන්න කතා කලා කෙටියෙන් මනවද තියෙන්නේ දිගට මනවද තියෙන්නේ කියරලා අපි කතා කර ඉතිං අන්න ඒ අකුරු. ඉස්සල්ම් ස්ොර මාලාවල අන්න ඕන ස්ොරකුරු ටිකEU දීවශයෙන්. අකු දාහතරම් පහලට ලියන්න ඕන. ම මේ පෙළපොතේ තියෙන ආකාරයට මතමයි මේ දීල තියෙන්නේ ඉතින් ඒ අකුරුල රස්ව අකුර ඉස්සරහෙන් හරියක් දාන්න ඕන මෙතන තිබුණේ අයන්නනම් අයන්න කියන්නේ රස්වා අකුරක් ඒක නිසා රස්වාකර ඉස්සරහෙ අපි හරිියයක් දැම්ම. ඊළඟට එන්නේ ආයන්න ම ඉදනතිනාට මෙත ලියන්න ආයන්න ආයන්න කියන්නේ අපි කලිගෙන ගත්තා දීර්ඝක්ෂරයක් මාත්‍ර දෙකක් තියෙනක්ෂරයක් එහෙනම් මේක රස්ව ගොඩට අයිති වෙන්නේ නෑ රස්ස කොටන මේ යිති වෙන්නේ දීර්ග කොටසට අයිති වෙන්න හෙනං දීර්ග කියන් තැනින් හරියක් දානවා මෙන්නම ආකාරයෙන් ස්වරමාලාව සම්පූර්ණම ලියලා ඒ සොරවලට ගැලපෙන ප්‍රබේදය. රස්වා කුරක්ද දීර්ගාකුරක්ද කියන එක තෝරලා හොඳින් කල්පනා කරලා අදාළතනින් හරිියද්දාන්න. ඉතින් පොඩිහන්දුරුවන්ට මම හිතනවා මේ අවස්ථාව වෙන විට හොඳාවබෝධයක් තියෙනවා රස්ස සර සහ දීර්ග සොරපිළිබඳව. එනම් මේ අභ්‍යාස ඉතාමත්ම ලේසියෙන්ම අපිට ඉගෙනගන්න පුළුවම්. හොඳයි පාඩම මේ අසානයට අපි ළඟාවෙලාතියෙන්නේ. පාලබේ අවසානයටම තියෙනවා. භාවිතයට කොඩි හන්දුරට නිතර නිතර භාවිතා කරන්න ජීවිතයට ඇතුළත් කරගන්න කටයුතු කරද්දි. ජීවිතෙයට සම්බන්ධ කරගන්න පුළුවන් වටිනාව අදහස් ගෙන දෙෙන ස්ලෝක. හැම්ම පාඩමක් අවසානයේම තියෙනවා. ඉතිං අප අපලමු දෙවන පාඩමේ අවසානයටම කද දීර තියෙන්නේ සර්ව භාසාසු යා ශ්‍රෂ්ඨා යා චාඩ්්‍යා ශාස්ත්‍ර සංචයයි. ශ්‍රේයං සංස්කෘ, භාෂාතයේ භයාාත්, රෘද්්‍යයි, ශිවාච්ච, තාාමත්ම වටිනා ස්ලෝකයක්. ලෝකේ තේරු හැට බොඩිහඳදුරු දීරතියෙන සියලු භාෂාවන් අතර ශ්‍රේෂ්ටව හැම භාෂාවක් අතරම ශ්‍රේෂ්ටයි. ඒ අපිට සාමාන්‍යෙන් නිකම්ම කියමනක් නෙවෙයි අපේ පෙරදිග භාෂා පිළිබඳ පඩිහඳන කතා කළ බැලුවම හැම භාෂාවක්ම පෝෂණය වෙන්න හැම භාෂාවක්ම කියන්නේ භාෂාවන් වැඩි ප්‍රමාණයක් පෝෂණය වෙන්න ගුරුහරුකන් ලබාධීපු භාෂාවක්තම සංස්කෘත භාෂාව කියන්න සිංහල භාෂාව ගත්තත් අපි කතා කරන අපේ භාෂාවේ වැඩිමනක් වචන බොහෝ වචන ප්‍රමාණයක් මෙනි මේ සංස්කෘත භාෂාව හරහා පෝෂණය වෙලා තියෙනවා ඉතින් ඒ අතින් ගත්තම සියලු භාෂාවන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලා තියෙනවා මේ සස්කෘත භාෂාව. ඒ විතරක් නෙමී සංස්ත්‍ර සමූහෙන් පොහොසත්වෙලා තියෙනවා. මේ සංස්කෘත භාෂාව පොඩිහාදුනේ කතා කරද්දී සංස්කෘත භාෂාවෙන් නොකිය විච්ච දෙයක් නැති තරම්. හැම දෙයක් පිළිබඳව. ආගම ජාතිය මිනිසුන්ගේ සිතුම් පැතුම් අයුරුවේදය මේ අදිී නොයෙක් ශ්‍රෂත්‍රියන්. හැම ශ්‍රේෂ්්‍රයක් පිළිබඳවම, ඩක් කෝල් විවෙල තියනවා ඉතිං හැම ශස්ත්‍රයක් පිළිබඳව මේ සංස්කෘති භාාව හධාරන ශිෂ්‍යයකුට අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඉතිං එවැනි වටිනා භාෂාවක් ඔබේ යහ පතහා දියුණුව පිණිස හේතුවේවා කියලා මේ පාඩමේදී අපිට භාවි්‍යයට කියන තැන්දි සඳහන් කලා තියෙනවා. ඉතින් මගේ පර්ථනාවත් ඉගෙනගන්න පාඩගෙනගන්න අප පොඩිහාදුරන් වහන්සේවෙලාටත් මේ සංස්කෘති භාෂාවෙන් ඉදිරියට මෙයන්න ශක්තිය දෛරය ලබේවා අපි කතාකරපු මේ සවර ප්‍රවේද මාලාවේ පාඩම අවසන් කරනවා සිරුදනාට තරුවන් සරණ. සප්පදානම් ධම්මදානන් ජිනාද. සියලුදාානයන්ට වඩා ධර්මදානය උතුම් බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබනස්වාහසට ිහා මුදුුවන් වන්සේලාගේ මෙහිෙන් වහන්සේලාගේ සහ dua දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනය චරස්थතිය උදෙසා දම්මක පෙර ්‍රසිලා පෙරර පදනම මගින් සිදු කරෙනමු सමාජ සකායි පෙරිවෙන් අධ්‍යපගේ